සමහරක් එහෙන් එන්නේ නිර්දේශ තුළින් හරි එහෙන ලේඛන තුළින් අපේ සැබෑ තත්ත්ව දැනගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න ගණනාවක් ආවා. මේ හැම දෙයකටම මුදල් අවශ්‍යයි. දැන් මුදල් අවශ්‍යයි කිව්වහම මීට පෙර ගත්ත ණය ගෙවන්නත් අවශ්‍යයි. ඉතින් ණය ගෙවීමට ආදැමක් එදා තිබ්බේ නැත්නම් ආදැම ඇති කිරීම තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ලබා ගත්තම දැන් අද සංවර්ධනය කිව්වහම මේක එක දිස්ත්‍රික්කයකට හම්බන්තොට හිර වෙලා නැහැ. අද අනුරාධපුර, පොළොන්නරුව, තිරුකුණාමලේ, කොළඹ, කාල්ල හැම තැනම ඒ සමබර සංවර්ධනයක් ඇති වීගෙන යනවා. අපි මේ අවුරුද්දක් පතර තියෙන්නේ අපි රටේ ආර්ථික හරි මාර්ගයට ගේනවා. ගරු අග්‍රාමාත්‍යතුමා පොරොන්දු වෙලා තියෙනවා මේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපිට ලබන අවුරුද්දේ ලබා දෙනවයි කියලා එතුමා පොරොන්දු වෙලා තියෙනවා. මම හිතන්නේ අද මුදල් ඇමතුමක් තියෙනවා. එතුමාට දැසීම දැක ගන්න පුළුවන් වුණා ගොවි ජනතාවගේ ප්‍රශ්න. ඒ නිසා මේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම අද අවුරුදු 20කින් 25කින් සිදු වෙලා නැහැ. පහුගිය කාලෙම සිද්ධ වුණේ කොන්ත්‍රාත්කාරයෙන්ද බොරළු ටිකක් නැත්තම් පස් ටිකක් බන්ට් එකට දාගෙන ගියා මිසක් වැව හැරිල්ලක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේක ක්‍රමවත් විදියට වැඩසටහනක් ඇටියට අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද තුලදී ඒ ව්‍යාපෘතිය සකස් කරන්න. දැන් මේ මම ඉන්නේ කොකිච්චිය ගම්මානේ. මේ තමයි කොකිච්චිය වැව. මේ ජනතාව ඉල්ලා සිටින්නේ රජයෙන් සහනාධාර නෙවෙයි. මේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ කොකිච්චිය වැව හදලා දෙන්න කියලා. එතුමා කතා කරපු හැටියට විශ්වාසවන්ත වෙනවා මේ හදලා දෙයි කියලා අපිට වැව. මේ මෙච්චර කාලයක් දැන් මට තරුදු 55ක් වෙනවා. මේ විදිහට එකම රජයකින්වත් මේ වගේ මුදල් අමාත්‍යවරයෙක් මේ වගේ දුගී ගම්මානයකට ඇවිල්ලා නැහැ. ගොයි ගැටලු තිබ්බා, කුමුරු ගැටලු තිබ්බා, කිරිගවයන් ඒ ගැටලු තිබ්බා, ඒ ඔක්කොටම විසඳුමක් දෙනවා කියලා කිව්වා. ගිනිගත්තේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් අද උදැසන අඩි 60ක පමණ ගැඹුරට ගිලා බැස තිබෙනවා. බෝඩ්ලන් ජලවිදුලි බලාගාරයේ කැණීමෙන් ක්‍රියාත්මක උමං මාර්ගයකට ඉහළින් නිවස පිහිටා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. පොල්පිටියේ සිට කිතුල්ගල කළුබෝතැන්න දක්වා කිලෝමීටර 4ක දුරට මම් මාර්ගයේ කැණීම් නිසා නිවාස 12ක පදිංචිකරුවන් තාවකාලික ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ව්‍යාපෘති බලධාරීන් කටයුතු කර තිබුණා. අද ගිලාබැස ඇත්තේ ඉන් එක් නිවස. නිවස ආසන්නයේ වූ දැවැන්ත ගස් කීපයක්ද ගිලාබැහැලා. තවත් පවුල් 18ක් අවධානයට ලක් වී සිටින බැවින් ඔවුන් ආරක්ෂිත ස්ථානවලට ඇවිමට නියමිතයි. ව්‍යාපෘති බලධාරීන් අද නායාමයේ අවධානයට ලක් වූ ප්‍රවේශ නිරීක්ෂණය කළා. නිවාසවල තක්සීරු වාර්තා ලබා ගන්නත් එක් ඔවුන් කුලීපදින මත නිවාසවල පදිංචි කරන බවයි බලධාරීන් පවසන්නේ. දැන් මේ වෙලාව තියෙන හැටියට දැන් අපිට යන්න දෙන්න තැනක් නැහැ. අපිට යන්න දෙන්න තැනක් නැති කවට නෑදුන්නේ. ඒකෙන් අපිට අද උනත් සමන්නේ මගේ ගේ තක්සීරු කරලා බලලා මටේ මුදල ගෙවන්න මං හෙට උදේ උනත් ඔත්ත වහිනවා. අපේ ගේ දැන් හොඳටම ගිලා බෑලා. තව පොඩ්ඩයි එන්න තියෙන්නේ. ඒක නිසා ඉක්මනට මේක තක්සේරුවක් කරලා අපිට ඒකේ මොනවා හරි කියා මොකක් හරි දෙයක් කරන්න. කොළඹ වරායේ නව බහලුගත නැව්පඩු මත් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතිනවා. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 37 වැනි සංවත්සරයට සමගාමීවයි. ඊට වැයකෙන්න මුදල රුපියල් මිලියන 95කට අධිකයි. නව බහලු මධ්‍යස්ථානය ලබන මස 10 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. වර්ග මීටර 5400ක ප්‍රමාණයෙන් යුත් බහලු මෙහෙයුම් නැව්බඩු මධ්‍යස්ථානය අර්ධ පූර්ණ ප්‍රති අපනයන නැව්භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කරනවා. ඉන් ප්‍රති අපනයන භාණ්ඩ සඳහා පහසුකම් පුළුල් කිරීම වරාය අධිකාරියේ අපේක්ෂාවයි. අති නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මෙය ඉදිකර තිබීම විශේෂත්වයක්. 2013 වසරේ ගින්නකින් අධිකාරියේ ප්‍රධානතම බහලු මධ්‍යස්ථානය විනාශ වීම නිසා භාණ්ඩ ගබඩා කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා. වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් හා සැලසුම් අංශය මෙය ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ තරඟකාරී වෙළඳපොළට පිවිසීමට මෙය මහඟු අවස්ථාවක් බවයි. මෙමගින් වරාය සේවා කඩිනම් කිරීමේ හැකියාවද පවතිනවා. ත්‍රස්ත ක්‍රියාවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු ඉඩක් නැතයි අමාත්‍ය අනුරප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. එවැනි ක්‍රියාවන්වල නිරත පුද්ගලයන් පක්ෂෙන් ඉවත් කිරීම සාධාරණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්තුණා. ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හමුව සංවිධානය කළා. කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂයේ 65 වන සංවත්සරයේ පිළිපතුව පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සම්මේලනයේ අරමුණයි. පක්ෂේ නායකයා පිළිගන්නේ නැහැ එහෙම කියපුවාම ඉතින් අත්කරන්න වෙනවනේ. ඉතින් ඒක ස්වභාවිකයිනේ.
පක්ෂයක් එච්චරම බංකොලොත් වෙන්න බෑනේ. ඒක විනය පිළිබඳ ප්‍රශ්නයක්. මේ පක්ෂයේ ප්‍රාදේශ සභා අපේක්ෂකයොත් ඉල්ලන්න කිව්වා. ඉල්ලන්න කියපුවාම රුපියල් 500ක් ගෙවලා ඉල්ලුවා. ඉල්ලුපු අයට නාම යෝජනා මණ්ඩලයට පරීක්ෂණ මණ්ඩලයට එන්න කියලා ලියුමක් ඇරියා. ඒ ලියුම අරන් එළියට නම් පුච්චනවා. එහෙම පාක්ෂික අවශ්‍ය නැහැනේ පක්ෂයකට. කළ යුතුව තිබුණේ ඉල්ලන්නේ නැත්තම් බොහොම ගෞරවාන්විත ලිපි අල්ලියලා මහලේකම්තුමාට හෝ සභාපතිතුමාට අපි බොහොම කනගාටුයි. අපි මේ මතය පිළිගන්නේ නැහැ. අපි ඉල්ලන්නේ නැහැ කියනවා මිසක් පක්ෂයක පුච්චනවාද? එහෙම ත්‍රස්තවාදී වැඩ කරන පක්ෂ බලන් ඉන්නවද? පක්ෂ ත්‍රස්තවාදයට යට වෙනවද? එහෙම පක්ෂ ලෑස්ති නැහැ ත්‍රස්තවාදයට යට වෙන්න. ත්‍රස්තවාදීන් ඉන්නෝනේ වෙන තැන. පක්ෂවල නෙමෙයි. සා ගෞරවාන්විත ලෙස කියන්න තිබුණා ඒගොල්ලන්ට ලියුමට ස්තුති. ඕන්නම් අපේ දීපු 500 ආපහු දෙන්න කියලා කියන්න තිබුණා. ඒක කිව්ව නෑ ඉවරයි. ඊළඟ මොහොත චෙක් කැලියලා 500 අරිනවා. එහෙම නෙමෙයි කිව්වේ. පුච්චලා. දැන් ඊළඟට කියනවා ඊළඟ ගැව්වත් පුච්චනවලු. ඊළඟ එක අරින්නේ නැහැ ඕක කරන්න. ඒ නිසා පක්ෂයකට විනයක් තියෙනවා. පක්ෂයට ත්‍රස්තවාදයක් තියෙන නරකයි. පක්ෂයට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය. ත්‍රස්තවාදී ලෙස පක්ෂය ග්‍රහණයට ගන්නවට මම සම්පූර්ණ විරුද්ධයි. එවැනි දේවල් කරන්න අපි කවදාවත් එකඟ වෙන්නේ නැති උදවිය බව මතක තියාගන්න ඕනේ. අපිට ඉන්නේ දීප පොදු විපක්ෂයට වෙලා. මටත් ඔය අර කවුද විමල වීර දිසානායක ඉන්න වගේ පස්ස පුටුවක් හම්බේ. පොල් ගගහ නුවර ඉඳන් කොළඹට මට ඇවිදින්නත් බෑ මේ ඇඟත් තියාගෙන. මටත් ඉතින් ඉන්නේ දීපා. මම කල්පනා කරේ මාසයක් හැංගි හැංගි ඉඳලා හරි අපෙන් ගත්ත පළාත් සභාව අපි නැවත ගන්නවා කියන චේතනාව. පක්ෂයේ සංවත්සරයේ තමයි අපි ඔක්කොටම අපි එකට ඉන්නවා කියලා පෙන්වන්න තියෙන දිනේ. ඒ නිසා 65 වන සංවත්සරයේ තමයි ගාල් එකතු කිරීම කිරලපන ශක්තිය පෙන්වන දිනේ. රටේ තියෙන ආණ්ඩුව තනි UNP ආණ්ඩුවක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුවක්වත් නොවන නිසා තමයි සමහර තැන්වල UNP අය මැසිවිලි නගන්නේ, සමහර තැන්වල ශ්‍රී ලංකා මැසිවිලි නගන්නේ. තනි ආණ්ඩුවක් තිබ්බනම් මැසිවිලි නගන්නේ ශ්‍රී ලංකාවයි විතරයි. ඕන කෙනෙකුට සංවත්සරයට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින්න ඕන කියලා හිතනවනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකරාශී කරන්න ඕන කියලා හිතනවනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටවන්න ඕන කියලා හිතනවනම්, අපි පක්ෂ සංවත්සරයේ සාර්ථක කරගෙන පක්ෂයේ ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕන. එතන අපි සංවත්සර දෙකක් තියන්නේ නැහැ. එක සංවත්සරයක් තියලා මේ රටේ තියෙන්නේ එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්නේ එක නායකයයි. නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. බදුල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියා. විරාමයෙන් පස්සෙ අපි තව දේශීය පුවත් සමග ඔබ රූපානි ප්‍රධාන ප්‍රකාශය සමග අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද අභියෝගයක් කළා. ඒ LTT සංවිධානයට මුදල් නොදුන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසයි. අනුරාධපුර පැවති ජාතික හෙළවුරුමයේ ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ වගේම අපිත් දැනන් හිටියේ නෑ එතුමා. එතුමාගේ සහෝදර බැසිල් රාජපක්ෂත් අර මඩ කොටියෙක් ඉන්නවා කොළඹ ටිරානලස් කියලා. ඔහු හරහා ත්‍රස්තවාදයට අර මුදල් ලබා දුන්නා. එතුමා ජනාධිපති වුණාට පස්සෙත් අර මුදල් ලබා දුන්නා. මට ඒක කියන්න කනගාටුයි. එතුමා දැන් ජපානයට ගිහිල්ලා කිව්වා එක ඩොලරයක් හරි හොරකම් කරලා දෙනවා නම් බෙල්ල කපා ගන්න. මම එතුමාට අභියෝගයක් කරනවා. පුළුවන් නම් ත්‍රස්තවාදයට රුපියලක්වත් මම දීලා නෑ කියලා පුළුවන් නම් අභියෝගයක් කරන්න කියලා මම එතුමාට කියනවා. මොකද අපි ගාව සියලුම ලිපි ලේඛන තියෙනවා 108,000ක් ප්‍රභාකරන්ට මහින්ද රාජපක්ෂ මහත්තයා ලබා දීපු හැටි ගැන. අද මේ විශාල කතාවක් කරගෙන යනවා විවස්තහ මර උගුල ගැන. විවස්ථාවක් හදන්න මුළු පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා තියෙනවා. මහින්ද මහත්තයත් ඒකේ ඉන්නවා. විරවංශ උන්නහත් ඒකේ ඉන්නවා. ඔක්කොම ඉන්නවා. ඒ වගේම මේ විවස්ථාව හදන්න 21 දෙනෙක්ගෙන් යුතු නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ නායකත්ව මණ්ඩලයට මහින්ද මහත්තයා දෙන්නෙක් කියලා තියෙනවා. එක්කෙනෙක් දිනේෂ් ගුණවර්ධන, අනෙක් මිනිහා ප්‍රසන්න රණතුංග. රාජ්‍ය මූල්‍ය හදන අනුමණ්ඩලයේ නායකයා ගරු බන්දුළු ගුණවර්ධන. මම බලනවා මේ පෙළපාල යනවා දිනේෂ් මහත්තයයි බන්දුළු මහත්තයයි විවස්ථාව මර උගුල කියන්නේ. මේගොල්ලෝ තින්නෝ ඒකේ. මේගොල්ලෝ ඒකේ නායකයෝ. මේවා මේ රටේ ජනතාවට කරන මහම මහ වංචානේ. හරිනම් ඕක මර උගුලක් කියලා අස්වෙන්න කොන්දපණ තියෙන්න ඕන නේද? ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකිරීම පිළිබඳව පසුගිය දිනවල දේශපාලන කර්ලිය අවධානය යොමු ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂව දැක්වූ අදහස් කීපයක්. කබිරාශි මන්ත්‍රීවරයා ඉන්දුනීසියාවේ ඉස්ලාමීය ආර්ථික සමුළුවේ ප්‍රකාශ කළ තිබෙනවා දකුණු ඉන්දියාවයි ලංකාවයි යා කරන්න හනුමන් පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරටේම ප්‍රබල මට්ටමේ සාකච්ඡා දැන් බොහෝ දුරට අවසන්.